ගොඩක් අය හිතනවා ඔන්න දැන් මාධ්‍යවලින් උල්පන්වන්නේ මානසික රෝගයක් තියෙන බව මානසික රෝගයක් තියෙනවා කියලා දැනගත්තම ওই මිනිහා ගෙදරය මම හිතන්නේ මේ සමාජ මාධ්‍යවල කමෙන්ට්ස් බලුවොත් ගොඩක් කලාවට හිතලා දකින එකක් මේක ඔව් මේ මිනිහා ගෙදර යන ඔන්න මානසික රෝගයක් කියලා. ඒතර මානසික රෝගියෙක් රෝගියකින් පෙළෙන පුද්ගලෙක් අපරාධයකට චෝදනා ලැබුවම මොකද වෙන්නේ? ඔහු සම්බන්ධව කටයුතු කරන නීතිඥතුමා හරි එක අධිකරණය හරි පෙනුනොත් මේ පුද්ගලගේ මානසික රෝගය මේ අපරාධය කිරීමට යම් කිසි ආකාරයකට හේතු වුණාද කියන සැකය ඇති වුණොත් මේති වුණේ නැත්තම් එවන්නේ නැහැ. ඇති වුණොත් ඒ රෝගියා වෛද්‍යවරුන්ට යොමු කරනවා. ඉතින් යොමු කරාම ඊට පස්සේ වෛද්‍යවරු කරන්නේ ඔහු පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරනවා කියන එක විනාඩි 5ක කතාවක් නෙවෙයි. ඒක දීර්ඝ කතාවක්. එයාව කතා කරලා අපි තේරුම් ගන්න බලනවා. නිරීක්ෂණය කළා තේරුම් ගන්න බලනවා. සමහර වාටුකර ඇතුළත් කළ නිරීක්ෂණය කළ තේරුම් ගන්න බලනවා. වෙන අයගෙන් තොරතුරු එක් කළ නිරීක්ෂණය කළ බලන එකතු කළ තියෙනකම මේ හැම දෙයක්ම එකතු කරලා තමයි රෝගයක් තියෙදි කියලා අදහසකට එන්නේ. එහෙම ආවට පස්සේ රෝගයක් තිබුණු පළියට නිදහස් වෙන කතාවකට යන්නේ නැහැ. යම් කිසි සමහර රෝගවලට විතරයි. මම ඒ රෝග මොනවද කියලා කියන්න යන්නේ නැහැ. ඒ රෝග තිබුණත් වැඩේ හරියන්නේ නැහැ. ඒ රෝග වල රෝග ලක්ෂණ තියෙන්න ඕන මේ අපරාධයට සම්බන්ධ. රෝග ලක්ෂණ පැහැදිලි කරන්න යන්නේ නැහැ කමක් නැහැ කියලා මම හිතනවා. එතකොට ඒ රෝග ලක්ෂණත් අපරාධයට අදාළ වුණත් ඒකත් තියෙනවනේ ඒ කෙනාට වරද නොතේරන විදිහේ රෝග ලක්ෂණ. දැන් ස්වභාවයෙන් නොතේරෙන දි රෝග ලක්ෂණ. ඔය ටික ඔක්කොම හරි ගියාම තමයි එම පුද්ගලයාට අපි යෝජනා කරන්නේ මේ මානසික රෝගය නිසා මේ පුද්ගලයා මේ වරද වරදේ ස්වභාවය තේරුම් ගත නැති වරදේ වරද බව තේරුම් ගත නැති පුද්ගලයෙක්. මේක උසාවියෙන් පිළිගන්න ඕන. අපි මොනවාක්වත් උසාවිය පිළිගන්න ඕන නැහැ. අධිකරණයෙන් පිළිගන්නේ අපි කියන හැම එකක්ම නෙවෙයි. ඒතර අධිකරණය වෙනම කල්පනා කරනවා. මේ ડોක්ටර් කියන එක තේරුම් පිළිගන්න ඕන දෙයක්ද නැත්ද දෙයක්ද කියලා කල්පනා කරලා අධිකරණය ආපෞසරයක් ඉදලයි තීන්දුව දෙන්නේ. එතකොට මානසික රෝගය නිසා මේ පුද්ගලයා නිදොස් වෙන. නිදහස් නෙවෙයි නිදොස්. Not guilty. නිදොස් වෙන්න ඕන කියලා තීරණය ගත්තට පස්සේ ආපහු දේවල් තියෙනවා. එතකොට ගොඩක් වෙලාට එයා ගෙදර යනව නෙවෙයි එතන. ඔව්. එයා ප්‍රතිකාර වලට රෝහල් හෝ බන්ධනාගාරගත වෙන්න පුළුවන්. එතකොට මේ නිදොස් වුණාට ගෙදර යන්නේ නැහැ. සමහර වෙලාට එයා වරදට වරදකාරය වෙලා ලැබෙන දඬුවම වගේ එකක් ලැබුණා නම් ඉක්මනට කලින් යන්නත් පුළුවන්. ඒක විවිධ දේවල් වෙනවා. එතකොට මේ මානසික රෝගයක් තිබුණයි කියලා මෙයා බේරෙයි කියන අදහස එච්චර හොඳ එකක් නෙවෙයි. ඒක එකක්. ඊළඟ අනිත් එක තමයි මානසික රෝගයක් තියෙන රංගපායද කියන එක. මම හිතන්නේ ඒක එච්චර කතා කරන්නත් ඕන දෙයක් නෑ. මම අපි රෝගිය පරීක්ෂා කරන විදිය කතා කරා. ඒක විද්‍යාත්මක ක්‍රමයකට කරන්නේ රෝගයේ ලක්ෂණ බලලා කරන දෙයක්. ඒක මලේසියෙම රවට්ටන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. අපිත් රැවටීමට එකඟ වෙලා තිබුණොත් මිසක්. අපි කැමතුණා තා අපි එහෙනම් බොරුවක් කරමු කියලා. ඉතින් මම හිතන්නේ අපි එහෙම කරයි කියලා. එම් බයක් ඇති කරගන්න එපා අපි එහෙම වැඩක් කරයි කියලා එහෙම කරන්නේ නැහැ. ඒක අපේ ආචාර ධර්ම සම්පූර්ණ උල්ලංඝනය කිරීමක්. එතකොට මේ බය ඇතිවීම නවත්තන්න ඕන. ඒ වගේ රෝගියක් තියෙනවා නම් එම පුද්ගලට ප්‍රතිකාර ලබා දීමත් කරන්න ඕන දෙයක්. ඒකත් එයාගේ අයිතියක්. බන්ධනාගාර ගත වුණත් වැරද්ද කරත් ඒකට ප්‍රතිකාර කරන එකත් එයාගේ අයිතියක්. එතකොට ඒකත් ඒ සම්බන්ධව කෙරෙන්න ඕන දෙයක්.